ඒත් මේ විදිහ නම් ස්ටුඩියෝ එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. තවත් පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒත් අපි කාලයකින් අපි සිනමැක්සස්ලා බලන්න ආවේ නැහැනේ. ඒක නිසා අද අපි ආවා හොයලා බලලා යන්න. ඔව්. ඉතින් අපි ස්ටුඩියෝ එකේ තියෙන නිසා මේ වගේ වීඩියෝස් අපිට ඉස්සරහට අරගෙන එන්න පුළුවන්. අපේ movie explain videos කොහොමත් එක දිගට යනවා. ඉතින් ඒ අතරතුරේදී මාසෙකට එක වතාවක් හරි අපේ සිනමැක්සස්ලා වහඹ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි ඔයාලට පෙන්වන්න හදන්නේ අපේ movie explain video එකක් කොහොමද හදන්නේ කියලා. ඔව් අපේ මූවී එක්ස්ප්ලේන් වීඩියෝ සාමාන්‍යයෙන් පැය භාගයක් පැයත් අතර කාලයක් තියෙනවානේ. ඔයාලා නම් ඩේටා ඔන් කළා, වීඩියෝ එක බැලුවා, ලයික් එකක් දැම්මා, කමෙන්ට් එකක් දැම්මා යන්න ගියා. ඒත් ඔයාලා දැකපු නැති අපි දෙන්නගේ සමහර විට පැය ගානක දවස් ගානක මහන්සියක් මේ වගේ වීඩියෝයක් ඇතුලේ තියෙනවා. ඉතින් මූවී එක්ස්ප්ලේන් වීඩියෝ එකක් හදන විදිය ගැන මුලින්ම කතා කරනවා නම් අපි දෙන්නා මුලින්ම ෆිල්ම් එක බලනවා. ඊට පස්සේ ස්ක්‍රිප්ට් එක ලියනවා, වොයිස් කරනවා, එඩිට් කරනවා, තවත් වැඩ ගොඩක් උතන තියෙනවා. ඔව් ගොඩක් අය අහලා තිබුණා. ඔව් ගොඩක් අය අහලා තිබුණා අපේ movie explain video එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදියට අහපු අයට වගේම අපි videos හදන්නේ කොහොමද කියලා බලන්න ආසාවෙන් ඉන්න අයට, කුතුහලෙන් ඉන්න අයට අද video එකෙන් බලා ගන්න පුළුවන් අපි movie explain video එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් video එකට යන කලින් මතක් කරනවා කියවීමට එහා ගිය ලංකාවේ සුපිරිම explanation අත්දැකීමක් ලබා දෙන අපේ inside cinemax youtube channel එකට තවමත් subscribe කරලා නැත්නම් ඔන්න පහලින් subscribe button එක පේන්න තියෙනවා. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් අපි යමු video එකට. मूवी एक्सप्लेन वीडियो का हदादी अभी देना करना पलवीन में वेड़े तमाय फिल्म का बलने कर नमूत तपि देना ईलंगड़ बलानी मनोवागी फिल्म का देखेला मुलीम तोरा गे निमा करनुआ कलिंदा पु फिल्म का मनोवागी का एक इन्ना पु फीडबैक के कोहमद सिनेमैक्सेस ला ईलंगड़ बलाना कैमती वेनी मनोवागी फिल्म का कमेंट सेक्शन ने के ओयला मुका खरी आपें फिल्म का इल्लला तेनो आद मेने में हम देख मसाला का बलाला ईलंगड़ बलाना हदन फिल्म के IMDB आगेत कोहमद केला आपी मुलीम बलाना इट पासे तमाय गायशी गायम माय मेने मेतन इंदाम फिल्म का बलाना पटांगाने अभी सामान्य दावसक कर दावसक वीडियोस दानवानी ඒක යන්නේ මාසෙකට ෆිල්ම්ස් 15ක් අපි දානවා. හැබැයි මාසෙකට අපි ෆිල්ම්ස් 15කට වඩා බලනවා. සමහර විට ඒක මාසෙකට ෆිල්ම්ස් 30ක් 40ක් වුණත් වෙන්න පුළුවන්. අපි කොච්චර ෆිල්ම්ස් තෝරා බේරාගෙන බැලුවත් අන්තිමට අපිට ඒක සෙට් වෙන්නේ නැත්තම් ප්‍රශානුයි මයි කතා බහ කරලා අපේ ෆිල්ම් එක අයින් කරනවා. මොකද අපි අපේ channel එකේ දාන්නේ හොඳම ෆිල්ම්ස් විතරයි. ඉතින් අපි ෆිල්ම් එකක් බලද්දි සමහර විට ඒ ෆිල්ම් එකට සිංහල සබ්ටයිටල්ස් තියෙනවා නම් අපි ඒවත් එක ෆිල්ම් එක බලනවා. සිංහල සබ්ටයිටල් එක නැත්තම් අපි ඉංග්‍රීසි සබ් එකත් එක්ක තමයි ෆිල්ම් එක බලන්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි ගායිෂිකයි මමයි මෙන්න මෙතන ඉඳන් ෆිල්ම් එක බලන්නේ මුලින්ම අපි දෙන්න ෆිල්ම් එක එන්ජොයි කරනවා. මොකද අපි දෙන්න ෆිල්ම් එක හොඳින් එන්ජොයි කළොත් තමයි සිනමැක්සස්ලා කැමති වෙන විදිහේ සුපිරිම එක්ස්ප්ලනේෂන් එකක් අපිට දෙන්න පුළුවන්. වීඩියෝ එකක් හදද්දී දෙවෙනි ස්ටෙප් එක වගේම වැදගත්ම ස්ටෙප් එක තමයි ස්ක්‍රිප්ට් එක ලියන එක. ස්ක්‍රිප්ට් එක ලියන එක වැදගත් නෑ කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. ඒත් ඒක එහෙම නෙමෙයි. නිකමට හිතන්න ස්ක්‍රිප්ට් එක ලියන කෙනා මාරු වුණොත්, ස්ක්‍රිප්ට් එක ලියන්න වෙන කෙනෙක් ගත්තොත් හැම දෙයක්ම වෙනස් වෙනවා. අපි ඔක්කොම මිනිස්සුනේ. මිනිස්සු එකිනෙක කෙනාට වෙනස්. ඉතින් ස්ක්‍රිප්ට් එක ලියන්න වෙන කෙනෙක් ගත්තොත් ඒ කෙනාට ෆිල්ම් එක දැනෙන විදිය වෙනස්. ඒකේනා භාවිතා කරන වචන වෙනස්. කොටින්ම හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒත් අපේ channel එකේ ස්ක්‍රිප්ට් එක ලියන්නේ මම. ප්‍රශාන් කතා කරන ස්ටයිල් එක, මූවි එක එක්ස්ප්ලේන් කරද්දී එයා භාවිතා කරන වචන හැම දෙයක්ම හොඳින්ම දන්න එකම කෙනා තමයි මම. ඒත් මම තනියම ලියනවා නෙමෙයි. ප්‍රශාන් එක්ක ෆිල්ම් එක ආපහු බලන ගමන් තමයි මමත් ස්ක්‍රිප්ට් එක ලියන්නේ. ඉතින් ගායිෂිකයි මම එකතු වෙලා ස්ක්‍රිප්ට් එක ලියන්නේ බලන හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් සරල ආකාරයට. අන්න ඒක නිසාම අපේ ස්ක්‍රිප්ට් සැහැණ දිගයි. ඒ වගේම අපේ movie explain videos හැමදාමත් බලන අය දන්නවා ෆිල්ම් එකේ මුලින් පෙන්නපු කොටසක් ආපහු ෆිල්ම් එකේ කතාවේ මැදින් හරි අගින් හරි කතාවට සම්බන්ධ වෙනවා නම් ෆිල්ම් එකේ නොපෙන්වත් අපි ඒ කොටස ආපහු මතක් කරලා දෙනවා. මොකද එතකොට තමයි කතාව හොඳින් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට අපි හැම දෙයක්ම විස්තර කරන නිසා අපේ ස්ක්‍රිප්ට් එක සැහැණ දිගයි. ඒ වගේම ගොඩක් අය අපිට කතා බහ කරලා message කරලා හොඳ feedback එකක් දීලා තියෙනවා. සමහර අය අපේ videos බලන්නේ වැඩ කරන ගමන්. ඒ වගේම ගොඩක් අය පිටරට වැඩ කරන ගමන් පවා අපේ videos බලනවා. ඉතින් මේ වගේ වැඩ කරන ගමන් videos බලද්දී සමහර අවස්ථාවලදී අපේ videos අතරමැදින් AI ට බලන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. AI ට ඇහෙන්නේ අපේ explain එක විතරයි. ඒත් video එක නොබලා explain එක ඇහුවත් film එක ගොඩක් හොඳින් තේරුම් යනවා. ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක් කියලා ගොඩක් අය අපිට කතා බහ කරලා හොඳ feedback එකක් දීලා තියෙනවා. ඒ වගේම අපි script එක ලියද්දී දක්වන ඊළඟ විශේෂත්වය තමයි කොළයක් බලාගෙන කියවනවා වගේ හැඟීමක් දැනෙන්නේ නැති වෙන්න සරල වචන භාවිතා කරලා
स्क्रिप्ट लियाने वीडियो के अतर तुरे को बलगन की हंगीम बल के दरनोत्ते अनिवार्यनाट वीडियो को बोरी मेडियन अनेसम बल आयट बोरी मेन नतिवेनता अभी स्क्रिप्ट लियाने गाशिगाट मटाई मे वीडियो संपूर्ण स्क्रिप्ट का क्लियर आसन वाशे हतरकाल गतवे एक्सप्लेन वीडियो का खादा दी इलंगड़े दिन वैदगत में वैडे तमाई वॉइस करने का इतनी वॉइस कराने विना कोर आतने वे मामा इतनी मागे वॉइस के इन वीडियोस तेरे ने मैं इनसाइड सिनेमैक्स यूट्यूब चैनल के सहा अपने टीवी सीरीज सरगने नहाद पोस्ट सिनेमैक्स प्राइम चैनल के विदर आए विनत बाल अनुकरण वाले ट्रैवटिला ए चैनल वाले मागे वॉइस ప్రశాంత్ నాయ అదసిని పిన్నేద ఇన్నే කියලා ගොඩක් අය කමెంట్ කරපු අවස්ථා තෝනතරම් තියෙනවා. ඉතින් ඉන්සයිඩ් සිනමැක්ස් අපිට ලොකු හිණයක් තියෙනවනේ. ඒ හිණයට යන අතරතුරේදී මේ වගේ පුංචි පුංචි අසනීප නම් අපි ගණන් ගන්නෙ නැහැ. මොකද අපේ හිණයට යන්න නම් අනිවාර්යෙන් අපිට ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා කියලා අපි දෙන්න හොඳින්ම දන්නවා. ඔන්න ඔය වගේ බාධක එක්කම තමයි අපි මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් මේ වොයිස් කරන වැඩේට අපි භාවිතා කරන දේවල් ගැන කතා කරනවා නම් අපි මයික් එක විදිහට පාවිච්චි කරන්නේ Scarlett Studio 3rd generation මයික් එකක්. ඒ වගේම වොයිස් එක රෙකෝඩ් කරන්න අපි භාවිතා කරන සොෆ්ට්වෙයාර් එක තමයි Adobe Audition. ඉතින් ස්ක්‍රිප්ට් එක ලියාගෙන තිබුණත් වොයිස් කරන වැඩේ මම රිලැක්ස් එකේ කරන නිසාම මේ වැඩේටත් ආසන්න වශයෙන් පැය 3කට වඩා කාලයක් ගත වෙනවා. ඉතින් මූවී එක්ස්ප්ලেইন වීඩියෝ එකේ ඊළඟට තියෙන ප්‍රධානතම සහ පරිස්සමෙන්ම කරන්න ඕන වැඩේ තමයි එඩිට් එක. අපි වීඩියෝ එඩිට් කරන්න පාවිච්චි කරන්නේ Adobe Premiere Pro software එක. ඉතින් අපේ channel එකේ වෙන editors නැහැනේ. අපි දෙන්නම තමයි හැම දෙයක්ම කරන්නේ. ඉතින් අපි මුලින්ම අපේ මූවී එක්ස්ප්ලেইন එකේ project එක අපි දෙන්න භාගෙ භාගෙ බෙදා ගන්නවා. අන්තිමට ප්‍රොජෙක්ට් එක එකතු කරලා තනි වීඩියෝ එකක් විදියට තමයි අපි එක්ස්පෝට් කරන්නේ. ඉතින් අපි දෙන්නේ එඩිටර්ස්ලා නිසා ඒ වගේම අවුරුදු ගණනක පළපුරුද්දකුත් තියෙන නිසා වීඩියෝ එකේ එඩිට් එක ඩබල් ස්පීඩ් වෙනවා. ඉතින් මුලින්ම මේ වගේ වීඩියෝ එකක් එඩිට් කරන්නේ කොහොමද කියලා මට කිසිම අදහසක් තිබුණේ නැහැ. වීඩියෝ එකක් එඩිට් කරන්නේ කොහොමද කියලා මම කිසිම දෙයක් දැනගෙන හිටියේත් නැහැ. බින්දුවටත් වඩා බොහොම පහළ තැනකින් තමයි මම හැමදේම පටන් ගත්තේ. ඊට පස්සේ මම ඉගෙනගත්ත හැම දෙයක්ම මම ගායිෂිකාට කියලා දුන්නා. ගායිෂිකා ගොඩක් ඉක්මනට ඒ හැම දෙයක්ම ඉගෙනගත්තා වගේම තමයි දැන් මටත් වඩා ඉක්මනටම එඩිට් එක කරන්නේ ගායිෂිකා. ඉතින් අපේ එඩිටින් ප්‍රොසෙස් එක ගැන කතා කරද්දී අපි මුලින්ම සලකා බලන කරුණු දෙකක් තියෙනවා. පළවෙනිම දේ තමයි මූවී එක එක්ස්ප්ලেইন කරන ඒ කොටසට අදාළම ෆිල්ම් එකේ ඒ කොටස තමයි අපි එඩිට් එකේ දාන්නේ. එක්ස්ප්ලেইন එක වෙනම ගිහින් ඒ කොටසට අදාළ නැති ෆිල්ම් එකේ කොටසක් පෙන්නුවොත් එහෙම අනිවාර්යෙන් බලන කෙනාට එක දිගට ඒ වීඩියෝ එක බලන්න හිතෙන්නේත් නැහැ. ඒ වගේම ෆිල්ම් එකේ වෙන්නේ මොකක්ද කියලා ඒ කෙනාට තේරෙන්නේත් නැහැ. අන්න ඒ නිසා ගායිෂිකයි මමයි වීඩියෝ එකක් එඩිට් කරද්දී මූවී එක්ස්ප්ලেইন එකේ තියෙන වචනයක් ගානේ සලකා බලලා ඒ කොටසට අදාළ වෙන විදියටම තමයි එඩිට් එක කරන්නේ. මොකද එහෙමනොත් තමයි අනිවාර්යෙන් බලන හැම කෙනෙක්ටම ෆිල්ම් එක සම්පූර්ණයෙන් තේරෙන්නේ. ඒ වගේම එතකොට තමයි බලන කෙනා අනිවාර්යෙන් ෆිල්ම් එක ඉවරනකම සම්පූර්ණ වීඩියෝ එක බලන්නේ. ඉතින් අපේ එඩිටින් ප්‍රොසෙස් එකේ ඊළඟට අපි දෙන්න ප්‍රධාන වශයෙන් සලකා බලන කාරණේ තමයි කොපිරයිට් ප්‍රශ්නය. කොපිරයිට් ප්‍රශ්න මගහැරන විදියට තමයි අපි දෙන්න එඩිට් එක කරන්නේ. නමුත් කොච්චර මගහරින උත්සාහ කළත් අපිටත් ඕන තරම් කොපිරයිට් ප්‍රශ්න තියෙනවා. සමහර විට ඔයාලා දැකලා ඇති අපි වීඩියෝ එකක් දැම්මට පස්සේ අපිටම ඒ වීඩියෝ එක අයින් කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම ඒකටත් හේතුව මේ කොපිරයිට් ප්‍රශ්නේම තමයි. ඒ වගේම ඔයාලට මතක ඇති අපි පටන් ගත්ත Supernatural series එකත් අපිට සම්පූර්ණ කරගන්න බැරි වුණේ ඔන්න ඔය කොපිරයිට් ප්‍රශ්නේ නිසාම තමයි. Supernatural series එකේ අයිතිය තියෙන්නේ CW
කියන කම්පැනි එකට අපේ සිනමැක්ස් ප්‍රයිම් චැනල් එකේ දාලා තිබුණ සුපර් නැචරල් එපිසෝඩ්ස් 40 ගානකට AI කොපිරයිට් ගහලා තිබුණා. අන්න ඒක නිසාම තමයි කනගාටු වෙන්න උනත් අපිට සුපර් නැචරල් සීරීස් එක සම්පූර්ණයෙන්ම නතර කරලා දාන්න සිද්ධ වුණේ. ඉතින් වලට තේරෙන දෙන්නේ මෙන්න මේ කොපිරයිට් ප්‍රශ්නය ගැන සලකා බලන ගමන් තමයි අපි රිට් එක කරන්නේ. ඒ වගේම ගායකයයි මමයි නිතර මහන්සි වෙනවා අපේ ක්වොලිටි එක ඒ විදිහම තියාගන්න. අපි දෙන්න කවදාවත් වීඩියෝ එකක් දාන්න හදිසි නිසා නිකම් ඔහේ වීඩියෝස් අටවලා දාන්නේ නැහැ. ඒ වගේම සමහර දවස්වලදී ඔයාලා දැකලා ඇති අපි සාමාන්‍ය ෆිල්ම් එකක් දාන දවසක් උනාට ඒ දවසේ අපිට හරියටම වෙලාවට වීඩියෝ එක දාගන්න වෙන්නේ නැහැ. මොකද අපේ ක්වොලිටි එකටම ඒ වීඩියෝ එක එඩිට් කරන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා. අන්න ඒ වගේ දවස්වලට තමයි අපේ වීඩියෝ සාමාන්‍යයෙන් පරක්කු වෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි අපේ වීඩියෝ එඩිට් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි දෙන්නට එකතුලා සාමාන්‍යයෙන් ෆිල්ම් එකක එක්ස්ප්ලেইন වීඩියෝ එකක් හදන්න පැය 4ත් 6ත් අතර කාලයක් එක්ස්ප්ලেইন වීඩියෝ එකක් හදන්නේ ඔය කලින් කියපු ස්ටෙප්ස් ටික ඉවරයි කියන්නේ වීඩියෝ එකෙන් 90%ක් විතර වැඩ ටික ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ වීඩියෝ එක අප්ලෝඩ් කරන වැඩේ සහ thumbnail design කරන වැඩේ. ඉතින් thumbnail design කරන වැඩේ ගැන කතා කරනවා නම් අපි දෙන්න ෆිල්ම් එකක් බලන්න select කරගත්තට පස්සේ ඒ ෆිල්ම් එක බලන අතරතුරදී සහ ෆිල්ම් එක බැලුවට පස්සේ අපි දෙන්නටම idea එකක් තියෙනවා අපේ movie explain වීඩියෝ එකට දාන්නේ මොන වගේ thumbnail එකක්ද කියලා. ඒත් ඔය කලින් කියපු වැඩේ ටික ඉවර කරාට පස්සේ තමයි අපි දෙන්නම කතා බහ කරලා අවසානයේදී thumbnail එක design කරලා වීඩියෝ එක publish කරන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ අපේ වීඩියෝ එකක් හදන්න ආසන්න වශයෙන් අපිට පැය 15ක් විතර ගත වෙනවා. ලොකු මහන්සියක් දැනෙනා වුණත් අපේ වීඩියෝ එකක් හදලා publish කරාට පස්සේ ඔයාලා comments දැක්කට පස්සේ තමයි අපේ මහන්සිය නැති වෙන්නේ. ඔව් අපේ channel එකේ managersලා කියලා වෙනත් කිසිම කෙනෙක් නැහැ. අපි දෙන්නම තමයි හැම දෙයක්ම කරන්නේ. අපේ team එක ගැන කතා කරනවා නම් නෙහාර සහ රයන් ඉන්නවා අපේ advertising ගැන බලන්න. ඒ හැරෙන්න ඔයාලට පේන channel එකේ හැම දෙයක්ම කරන්නේ අපි දෙන්නම තමයි. ඔයාලා දාන comments කියවන්නේ, heart react කරන්නේ, reply කරන්නේ අපි දෙන්නම තමයි. ඒ වැඩ අපි වෙනත් කාටවත් බාර දීලා නැහැ. මොකද ගයිස් එක කිව්වා වගේම අපි වීඩියෝ එකක් මහන්සියෙන් හදලා දැම්මට පස්සේ ඔයාලගෙන් ලැබෙන ඒ feedback එක, ඒ කියන්නේ comments එක තමයි අපි දෙන්නටම තියෙන එකම සතුට එකම සහනය. ඉතින් අපේ වීඩියෝස් කලින් හැමදාමත් බැලුවත් කමෙන්ට් නොකරපු කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යෙන් මෙතනින් පස්සේ අපේ වීඩියෝස් වලට කමෙන්ට් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද දැන් ඔයාලා දන්නවනේ ඔයාලා පැයෙන් පැය භාගෙන් වීඩියෝ එක බැලුවත් ඒ වීඩියෝ එක පිටිපස්සේ අපි දෙන්න මොනතරම් මහන්සියක් අරගෙන තියෙනවද කියලා සහ මොනතරම් කට්ටක් කාලා තියෙනවද කියලා. ඉතින් ඇත්තටම එක කට්ටක් කියලා කියන්නත් අපි දෙන්න කැමති නැහැ. මොකද ෆිල්ම් එකක් බලනවා කියන එක අපි දෙන්නට ඉස්සරින් ඉඳන් ඇඟෙම තිබුණ දෙයක්. අපි දෙන්නගේම හොබි එක තමයි ෆිල්ම්ස් බලන එක. ඉතින් දැන් අපි දෙන්නගේම හොබි එක තමයි ෆිල්ම් එකක් බලනට අමතරව අපි සිනමැක්සස් වලට, ඒ කියන්නේ ඔයාලටත් බලන්න මූවී එක්ස්ප්ලেইন වීඩියෝ එකක් හදලා පබ්ලිෂ් කරන එක. ඒ කියන්නේ ඔයාලටත් බලන්න අවස්ථාවක් හදලා දෙන එක. ඉතින් ඔන්න දැන් අද වීඩියෝ එකේ අවසානට අපි ඇවිල්ලා ඉන්නේ. අපේ දිගටම මූවී එක්ස්ප්ලেইন වීඩියෝස් කොහොමත් යනවා. ඒ අතරතුරේදී මාසෙකට එකක් හෝ දෙකක් අපි දෙන්නගේ මේ වගේ වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඉන්නවා. මොන වගේ ටොපික්ස් යටතේද මේ වගේ වීඩියෝස් අරගෙන එන්නේ කියලා අපි දෙන්නටම අදහසක් තියෙනවා. ඒ තීටත් වඩා අපි දෙන්නටම වැදගත්.